ජාතික ගුවන් විදුලියේ මේ ප්‍රශස්ත වාද්‍ය බෘන්දයේ ආශිර්වාදයත් එක්කම අපි ලාංකේය ගායන පරම්පරාවේ වත්මන් පරපුරට මේ ජාතික ගුවන් විදුලියේ වේදිකාවේ ඉඩහසර වෙන වෙලාවයි. ඒ අනුව අද පිබිදෙන ගායක පරපුරට අපි ආරාධනා කර සිටියා ලංකාවේ දශක කිහිපයක් තිස්සේම එක හා සමානව තම ජනප්‍රියත්වය නොකඩවා රැකගෙන අපේ රටේ සහෘද ශ්‍රාවක රසමනස් බොම හෘදයාංගමව පුබුදවාලෝ ආකර්ෂණීය ගායන ශිල්පියෙකුට මෛතාවමත්ම සෙනෙහසින් ඔහුට ආරාධනා කරනවා. අද පිබිදෙන ගායක පරපුරේ ආරාධිත ගායන ශිල්පියාණන් මේ පිළිගන්න ගායන ශිල්පී කුමාරසිරි පතිරණ. ඔබගේ සිනහේ ලැබෙනම් රෙදවන්නේ පා හඬවන්නේ පා ළඟ ඉන්න තුරා ළඟ ඉන්න තුරා කල සිටමයි එවදන ඇසුමට පෙතුමන් මා පෙතුවේ ඇසුවාය වදන අද දවසේ මා සතුටින් හද ඉපිලේ එන්න සිනාසි හිට දවසෙත් ඔබ ඉන්නම් මග තනිවි ඉන්නම් ඉතින් මා සජාකල් ඔබගේ සිනේ ලැබෙනම් රෙදවන්නේ පා හඬවන්නේ පා ළඟ ඉන්න තුරා ළඟ ඉන්න තුරා කතාවෙන් නිමල ගයාවෙන් හමු වී අප දෙදෙන හිට දවසත් ගැන පැකුම් පුරමු සැම බාතක වැට බිඳලා යළිවෙන් නොවනට ආසිරියෙන්ගුමින් ලංවී අප සැමද දැංගිලි පටලා මතුවත් බවයෙත් හමුවමු අප දෙදෙනා ඉන්නම් නිතින්මා සදාකල් ඔබගේ සෙනෙහේ ලැබෙනම් රෙදවන්නේ පා හඬවන්නේ පා ළඟව ඉන්න තුරා ළඟව ඉන්න තුරා මේ වගේ ගීත ඒ කාලේ පෙම්පත්වල ලියපු පෙම්වතුන් පෙම්වතියන් අද මේ සදාකල්ම ඉන්නවා වගේ තාමත් ළඟින් ඉන්නකොට ඔබේ හඬත් එක්ක ඒ අය මොනතරම් හොඳට ගීතය වගේම ජීවිතය විඳිනවා ඇද්ද. ඉතින් අපි අද බොහෝම සතුටින් පිබිදෙන ගායක පරපුරේ ඔබ මේ වේදිකාවේ සිටීම පිළිගන්නේ ලොකු ආශිර්වාදයක් කරගෙන මේ නව පරම්පරාවට. ගොඩක් ස්තුතියි. හැමදාමත් ආදරේ වගේම ගුවන් විදුලියට මං හැමදාමත් ආදරේ, මේ සහෝදරයන්ට ආදරේ. හැමදාම මට ඇත්තසම කිව්වොත් ගෙදර වගේ
ආවුත්තේ එකක් බීලා කැම ටිකක් නොකා යන එකම නාලිකාව මෙතන හැම කෙනාම හිනාවම තමයි තියෙන්නේ. ඒ හිනාව අදරත් තියෙනවා. මීට අවුරුදු 32කට කලින් තිබ්බ හිනාව හැම කෙනා ගාවම තියෙනවා. පංගොක් කට්ටිය විශ්‍රාම ගිහින් හිටියත් අදරත් ඔවුන් මාත් එක්ක කතා කරලා ගොඩක් සතුටුයි. ගුවන් විදුලියට ගොඩක් ස්තුතියි මං වගේ කෙනෙක් බිහි කළාට. අපි ඊළඟට ආරාධනා කරනවා පුෂ්ප කුමාර. පුෂ්ප කුමාර මුදුන් කොටුව ඔබටයි ආරාධනා කරන්නේ පිබිදෙන ගායක පරපුරේ ඊළඟ ගීතය ගායනා කරන්නට. එන්න ලස්සන මල් කුමාරයෙක් වගේ වේදිකාවට මිහිරි හඬින් ගී ගන්නට පුෂ්ප කුමාර මුදුන් කොටුව කොහෙද ගම්පලාත? මම ගමනාවල හැබැයි පදිංචි වෙලා ඉන්නේ කොට්ටාවේ. කොහොමද මේ ගීත ගායනයේ පැත්තට යමු වුනේ? පොඩි කාලේ ඉඳලා මේකට ආසාවක් තිබුණා. ඉතින් කොයි වෙලෙත් සින්දු මොනාට තියෙනවනේ එකට සහභාගී වෙනවාමයි. මොකද අද මේ වැඩසටහන ගැන හිතෙන්නේ? මේක ගොඩක් හොඳයි. ආధుනිකයට හොඳ තැනක්. අද පිරිසක් එක්ක ඇවිල්ලා ඉන්නවා. කවුද ළඟ ඉන්න කට්ටිය? ඒ නෝනායි පුතාලා දෙන්නයි. ඔව්. තමන්ගේ ආදරණීය පුතණ මන් දෙපළට ආදරණීය බිරිඳට අද දකින්නට පුළුවන් තමන්ගේ කෙනාගේ දක්ෂතාවයන්, තමන්ගේ ආදරණීය තාත්තගේ, එහෙම නැත්නම් ඇගේ ආදරණීය ස්වාම පුරුෂයාගේ ගීත ගැයුම් අද දකින්නට පුළුවන්. දැන් මේ ගීතය ඔබ ගායනා කරන්නේ ප්‍රියා සූර්යසේන ගායන ශිල්පියාණන් ගායනා කරන ගීතයක්. ඔව්. මගේ ළමද සුරයහන ඔබට තනා දෙන්න කියා භවෙන් භවේ පෙරම් පුරා බලා සිටිනවා. ඇත්තද? ඇත්ත. ඇය ඉස්සරහා ඉන්නවා සාක්ෂියට. මොනතරම් සතුටක්ද ඇයට, නේද? ඔව් ඇත්ත. හරි. අපි හැමනම් ඔබට ආරාධනා කරනවා මේ ගීතය රචනා කළේ ඩොනල්ඩ් අයිවන්, ඒ වගේම ස්ටැන්ලි පීරිස් මාස්ටර්ගේ සංගීත නිර්මාණය. ප්‍රියා සූර්යසේන ගායන ශිල්පියාණන් ගායනා කරන මේ ගීතය ගායනා කරන්නට අද පිබිදෙන ගායක පරපුරේ පුෂ්ප කුමාර මුදුන් කොටුව.
पुष्प कुमार मुदुन कुटुंब सोंदुरु लवक आप देदेना हेट तनि वेनवा कियला बिरंद दिहा बलवा एहेम नैद एहेम तमाई ओ मे आडंबर वेन्न ओन पुत्तु देन्ने किसरहा इन्नवा अम्माई तात्ताई हरी आदरेन इन्न कोट तमाई दरुवंट संतोष एक हरी एनिसा मे आदरे गोडक वटेनवा अपी ए आदरणीय अवस्थावत ए मतकयात एक्क अपी ओबट समु देन्ने सुभ प्रार्थना करनवा पुष्प कुमार मुदुन कोटुब ओबट मीलंग गीते गायना करन्नट आराधना करन्ने यशोधरा कुमारी अमर सिंह इन्न वेदिकावट जातिक गुवन विदिलिय ओब वगे परंपरावकट मे जातिक मत्तमे आशीर्वादे लबा देन अवस्थावक पिबिदेन गायक परपुर वेदिकाव यशोधरा कुमारी अमर सिंह कोहेद गंपलाद मम गंपा मम नाम कोहमद कियन्न ओने සමහරය සම්මානි කියනවා සමහරය යශෝදරා කියනවා හ්ම් ආ සම්මානි කැලලකුත් තියෙනවා ඒක අපිට කිව්වේ නැහැ එතකොට සම්පූර්ණ නම එන්නේ සම්මානි යශෝදරා කුමාරි සම්මානි යශෝදරා කුමාරි අමරසිංහ ඔබ මොනවද කරන්නේ මේ වෙනකොට මගේ මේ දවස්වල කියන්නේ දැන් අවුරුදු අවසාන අවුරුද්ද තියෙන ඊළඟ අවුරුද්දේ දැන් තුන්වෙනි වසරේ ඉන්නේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලේ හ්ම් හ්ම් මානවංශ සංගීත විද්‍යාව කියන්නේ ජන සංගීතය ප්‍රදාන කරගෙන අධ්‍යයන කටයුතු කරනවා ඒත් එක්ක තව මගේ අනිත් වැඩ කටයුතුත් කරගෙන යනවා ඔය මානව සංගීත අධ්‍යයන කටයුතු කරද්දී ඔබ විදේශීය සංගීතයත් අධ්‍යයනය කරනවද ලෝකේ බොහෝ ශිෂ්ටාචාරවල ඈත ඉතිහාසයක් තිස්සේ මේ සංගීතය නිර්මාණය වෙච්ච තැන් ඒවා පස්සේ කාලයක භාවිතයට ගත්තු තැන් හරි අපූර්වයි හරි අපූර්ව අවස්ථා තිබෙනවානේ මේ විශ්වීය රිද්මයත් එක්ක මානව සංගීතයේ මුහු වෙච්ච තැන් ඒවා මේ ඉගෙන ගන්නකොට ඔබ වගේ අයට ලොකු ප්‍රයෝජනක් වෙවි මොකද මේ මෑත කාලයකදී ලෝකේ හොයාගත්තා බුදුන් වහන්සේගේ කාලයේදී නිර්මාණය කරපු මානව සංගීතයක මේ ස්වර ප්‍රස්තාර රටාවක් ගලක කොටා තිබිලා ඊට පස්සේ මේ මෑතකදී එය මේ සංගීත ශිල්පීන් සංගීත අධ්‍යක්ෂණය කරලා ඒක මේ පටිගත කළා ඉතින් ඒ වගේ බොහෝ මේ ඉතිහාසයේ සැඟවිච්ච දේවල් මානව සංගීතය අධ්‍යයනය කරනකොට ඔබට මුණ ගැසෙවි අපි සුබ ප්‍රාර්ථනා කරනවා ඒ දැනුමත් එක්ක ලෝකේ ජය ගන්නට ගායනෙන් සංගීතයෙන් ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ඔබ ගායනා කරන්න තෝරගෙන තිබෙන්නේ ආචාර්ය අජන්තා රණසිංහ පද සංකල්පනා කළ ගීතයක් පිබිදෙන ගායක පරපුර අද මේ වේදිකාවෙද්දිත් මතක් වෙන්නේ අජන්තා රණසිංහ මහත්මයා ගුවන් විදුලියේ ඉන්න කාලේ මේ වගේ වැඩසටහනකදී ඉස්සරහම පුටුවකට වෙලා වාඩි වෙලා හරි සිනාමුසු මුහුණෙන් සිටියා අපිට මතකයි අපි මේ වෙලාවේ එතුමන් ජීවතුන් අතර නැතත් බොහොම සෙනෙහසින් සිහිපත් කරමින් අර්නස්ට් සොයිසා සංගීත අධ්‍යක්ෂවරයාගේ සංගීත අධ්‍යක්ෂණයෙන් මායා දමයන්ති ගායන ශිල්පිනිය මේ ගීතය ගායනා කරන්නේ අපි ඔබට ආරාධනා කරනවා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ තුන්වෙනි වසරේ ඉගෙන ගන්න सम्मानी यशोधरा कुमारी अमर सिंह
මීළඟ ගීතය ගායනා කරන්නට ප්‍රේමකීර්ති වැලිවිට ඔබට පිබිදෙන ගායක පරපුර වේදිකාව විවෘතව නමස්තාව වයස් ભેදයක් නැ මේ પરම්පරාව කියලා අපි කියන්නේ මේ වේදිකාවට අලුතෙන් ගොඩවදින પરම්පරාව ඒ නිසා කිසිදු ભેදයකින් තොරව ජාතික ගුවන් විදුලියේ පිබිදෙන ගායක පරපුර වේදිකාව ඔබට විවෘතයි ප්‍රේමකීර්ති වැලිවිට මහත්මයා ගම්පලාත කොහෙද මම රත්නමු දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ නගරයේ තමයි පදිංචි ඇහැලියගොඩ ඔව් හා දැන් මොනවද මේ දවස්වල කරන්නේ මම දැනට රැකියාව කෝසින් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ සේවය කරනවා ඊට අමතරව කලාවත් ලොගුණ කරගමින් සිටිනවා තැපැල් දෙපාර්තමේන්තුවේ සේවය කරන ගමන් තමයි අද මේ ජාතික ගුවන් විදුලියට ආවේ නේද ඔව් ඔබ ඇතුළු තව යාළුවෝ කට්ටියක් එකතු වෙලා ගම්පලාතේ මේ සංගීතය වෙනුවෙන් ලොකු වැඩපිළිවෙලක් කරගෙන යනවා කියලා ආරංචි වුණා. මොකක්ද ඒ? සංගීත කියන්නේ අපේ දැන් මේ වෙනකොට ඉතින් නොඑක් තරඟවල සහභාගී වෙනවා. ඊට අමතරව දැන් ශ්‍රී ලංකා ගුවන් සංස්ථාවේ සංගීත වැඩසටහන් කීපයක් සහභාගී වෙලා තියෙනවා. ඒ වගේම ජාතික රූපවාහිනියේ සුවඳුන රූපවාහිනියේ මේ වැඩසටහන්වල සම්බන්ධ වෙලා තියෙනවා. ඊට අමතරව නගරයේ පවත්වන ගීත ප්‍රසංගවල සම්බන්ධ වෙනවා. හරි එහෙම අද්දකින් මේකයි ඔබ අද පිබිදෙන ගායක පරපුර වේදිකාවට පැමිණේ. ඔව්. මේ ගීතය රචනා කළේ රජීව වසන්ත වෙල්ගම දර්ශන රුවන් දිසානායකගේ සංගීත නිර්මාණය. ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පී සුනිල් ලෙදිරිසිංහ මේ ගීතය ගායනා කරන්නේ. අපි අද ආරාධනා කරනවා පිබිදෙන ගායක පරපුරේ ගීතය ගායනා කරන්නට ඇහැලියගොඩ සිට පැමිණි ප්‍රේමකීර්ති වැලිවිට. සියු මෙලිද කලුගල්
සිතන්නටවත් බැරි නිසා මම ගියා අවුකන බුදුන් දෙස් දුන් මිනිසා සොයා දෙස් දුන් මිනිසා සොයා දෙස් දුන් මිනිසා සොයා දෙස් දුන් මිනිසා සොයා ප්‍රේම කීර්ති වැලවිට අපි ඔබට සුබ පතනවා පිබිදෙන ගායක පරපුරෙන් බොහොම ස්තුතියි ඊළඟට අපේ ආරාධනය හිඹුටානේ සිට පැමිණි රංග ප්‍රියශාන්ත පෙරේරා අයිබන් රංග අයිබෝ රංග රංගණයට අධක්ෂයි කියලා දැනගන්න ලැබුණා ඇත්තද ඔහොම වෘත්තිය වශයෙන් අතරම අවුරුදු 15කට අධික කාලයක් සිංගප්පූරුවේ තමා පදිංචි ඉතින් එහෙ ප්‍රධාන වශයෙන්ම කරන්නේ නළුවෙක් වශයෙන් රංගනය දෙන එක මොනමගේ දේවලද ඔබ මේ වන විට සිංගප්පූරුවට වෙලා අවසර ගන්න නාමක් රංගන ශිල්පියෙක් හැටියට මේ කටයුතු කරලා තිබෙන්නේ ඔව් මුලින් මම පදිංචි වෙලා හිටියේ එහෙ වෙන රැකියාවක් මගින්ම වෙළඳ ව්‍යාපාරයක් කරගෙන ගියේ ඉතිගිය අතර වාරයේ විනෝදාසනයේ වශයෙන් මට රංගපාන අවස්ථාවක් ලැබුණා ඊට පස්සේ අන්තිමට ඒක වෘත්තීය බවට පත් වුණා ආහා ඉංග්‍රීසි සහ මැලි වශයෙන් තම භාෂාවන් දෙකෙන් එහෙ වැඩි හරියක් කටයුතු කරන්නේ ඉතින් රූපවාහිනිය හැම දෙයකම මම රංගනෙන් එකතු වුණා සිංගප්පූරුවේ ජනප්‍රිය නළුවෙක් නේද මේ ඇත්තටම සතුටක් ලංකාවේ කෙනෙක් ලෙස එහෙ ගිහිල්ලා ලංකාවේ නම තියලා මේ වගේ දෙයක් කරන්න ලැබිච්ච එක ගැන හොඳයි බලන්න විදේශ රටවල මේ වගේ තමන්ගේ දක්ෂතාවයන් පෙන්වන දක්ෂයන් ඉන්නවා ජාතික ගුවන් විදුලිය වුන් හඳුනාගෙන මේ වේදිකාවට කැඳවුවේ වුන් ශ්‍රී ලාංකිකයන් ඔබ වගේ අයට ඒ වටිනාකම ලබා දිය යුතුයි ඔබට හින්දි ගීත ගායනා කරන්න පුළුවන් කියලා අපේ නිෂ්පාදකතුමිය මතක් කරනවා ඔව් මොකද සිංහල ගීත අපිට එහි වැඩි භාවිතා කරන්නත් බෑ ඉතින් අපි සාමාන්‍යයෙන් ෆන්ක්ෂන් වල සහ හොටෙල්ස් වල ගොඩක් බටහිර ගීත සහ හින්දි ගීත තමයි භාවිතා කරන්නේ ඉතින් ඒ හින්දා වැඩි හරියක් හින්දි ගීත තමයි මම එහෙදි ගායනා කරන්නේ ඉතින් ඒ හින්දා හින්දි ගීත ගායනා කිරීම අපි ගොඩසක් ගයමුද මේ ක්ෂණිකව කළ ආරාධනෙට එමෙරේ සොහොර චබි තුජෙ මාලුම නැහී तू अभी तक है हंसी और मैं जवान तुझ पे कुर्बान मेरी जान मेरी जान हरे आप ही आत्पल समक लबा देवो हुटे हरे आप ही उबटा आराधना करना पुंचे भीलवा कले मैं रंग प्रिय शांत पेरेरा सिंगापुर वेसिट पैमिने पिपिदेन गायक परपुरे गी का अन्नट सोमपाल लीलानंद पदराचकयानंगे ගී පද සංකල්පනාවක් සෝමපාල රත්නායක සංගීත අධ්‍යක්ෂවරයාගේ සංගීත නිර්මාණය වේෂන් ආනන්ද ගායන ශිල්පියාණන් මේ ගීතය ගයන්නේ අද පිබිදෙන ගායක පරපුරේ රංග ප්‍රිය ශාන්ත පෙරේරා කඳුලෙන් මේලොව මෙතරම් හැඩුණේ දිලින්දුනේ දරුවනේ මගේ වැලෙත් රජ මැදුරේ දිලින්දුනේ දරුවනේ මගේ වැලෙත් රජ මැදුරේ අම්මා පෙව් කිරි කඳුලෙන් මේලොව මෙතරම් හැඩුණේ හැඩවෙරි රස පිරිචිරි ලොවක් නලවනසේ අම්මා පෙව් කිරි කඳුලෙන් මේලොව මෙතරම් හැඩුණේ
මුල් හමුවේ ඔබ පෙව් කිරිවල සිරුරේ ලේවල් මල් දරුවා ඒ පෙව් කිරිවල පවරවන්නට අම්මේ මදි මම පින් කෙරුවා ඔබගේම දරුවන් රජුන් කරන්නට හැඳුවාය සිහිනෙන් පවා දිලිඳුනේ දරුවනේ මගේ පැලෙත් රජ මැදුරේ අම්මා පෙව් කිරි කඳුලෙන් මේ ලොව මෙතරම් හැඩවුනේ හැඩවෙලි රස පිරි පිරි ලොවක් නලවනසේ හඳ පායන උන් පොදා රහසින් රහසින් ඔබ හැඬුවා හිරු රැස් පායන හිමිදිරියේ රහසින් රහසින් ඔබ හැඬුවා ඉන්නා තැනක ඉඳ පුතුනේ කියා මට අමතන්න එන්නම් සොයා දිලිඳුනේ දරුවනේ මගේ පැලෙත් රජ මැදුරේ දිලිඳුනේ දරුවනේ මගේ පැලෙත් රජ මැදුරේ අම්මා පෙව් කිරි කඳුලෙන් මේ ලොව මෙතරම් හැඩවුනේ හැඩවෙවි රස පිරි පිරි ලොවක් නලවනසේ අම්මා පෙව් කිරි කඳුලෙන් මේ ලොව මෙතරම් හැඩවුනේ සිංගප්පූර් වේසිත පැමිණි රංග ප්‍රිය ශාන්ත පෙරේරා අපි ඔබට සුබ පතනවා. ඔව් රංග. ඔව් මට විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්න ඕනේ විශේෂම වාද්‍ය වෘන්දයට ලබා දුන් සහයෝගයට. ඒ වගේම අපේ නිසාන්ති මිස් ඇතුළුව විශේෂයෙන් තව මතක් කරන්න ඕනේ අද විශේෂ ආරාධිතයා වශයෙන් පැමිණලා සිටින කුමාර සිරිපති වන ආදරණීය ගායන ශිල්පියා. මට ඇත්ත වශයෙන්ම ගොඩක් අතහිත දීපු ගායන ශිල්පියෙක්. අර එතුමා කිව්වා වගේ නවකෙයින්ට අත දෙනවයි කියන එක වචනයට කිව්වා නෙමෙයි, ඒක ඇත්තටම ඔප්පු කරා. එතුමාගේ සුරතින් ගායනා කරන්න මාරයස ලබා දුන්න ගීතයක්. ඉතින් ඒක මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව කරගන්න. විශේෂයෙන් ස්තුතිවන්ත යන්න. ඒ වගේම පිබිදෙන ගායක පරපුර වැඩසටහන දිගටම කරගෙන යන්න, සාර්ථකව කරගෙන යන්න නිසාන්ති මිස්, ඒ වගේම සිටි FM ගුවන් ඉදිරියටත් ඔබතුමාටත් විශේෂයෙන්ම මේ සාර්ථකව කරගෙන යන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙන කියලා ප්‍රාර්ථනා කරනවා. ගොඩක් ස්තුතියි. හොඳයි රංග, අපි ඔබට සුබ ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් අපි අපේ මේ ප්‍රශස්ත වාද්‍ය වෘන්දය පිළිබඳව සිහිපත් කරමු. මදුශංග රත්නායක, අසේල වන්නේආරච්චි, WJ උපාලි, උපාලි සිරිපාල, ශාන්ත සමරනායක, දිලූෂ රවිනඩාත්, හසන්ත ජයලාල්, නිහාල් ප්‍රියන්ත පෙරේරා, සුදත් දිල්රුක්ෂ, ප්‍රසාද් සිල්වා, සිසිර ධර්මරත්න, බන්දුලද සිල්වා ඇතුළු පිරිස තමයි අද මේ ප්‍රශස්ත වාද්‍ය වෘන්දයේ මේ තරම් මිහිරට අපට වැයුම් ඉදිරිපත් කළේ. ඒ වගේම අපි සිහිපත් කළ යුතුයි අපේ අද ආරාධිත ගායන ශිල්පියාණන් කුමාර සිරි පතිරණ ප්‍රවීණ ගායන ශිල්පියාණනි, බොහොම ස්තුතියි. ඔබේ ආශිර්වාදය මහලොකු හයියක් මේ නවකෙයින්ට පිබිදෙන ගායක පරපුරට අද පැමිණ අවසන් මොහොත දක්වාම රැඳී සිරියාට. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වෙළෙඳ සේවයේ සහ සිටි FM කියන නාලිකා දෙක ඔස්සේම පිබිදෙන ගායක පරපුරෙන් අපි ඔබව මුණගැහෙනවා.
අද එහෙමනම් සමුගන්න වෙලාවේ මතක් කරමු සංගීත අධ්‍යක්ෂණය පිබිදෙන ගායක පරපුරේ සංගීත අධ්‍යක්ෂවරයා විශාරද සිදත් සෝමසුන්දර ශබ්ද පරිපාලනය ආනන්ද පත්මසිරි සමග ප්‍රභාත් හපුහෙට්ටි මැදිරි සම්බන්ධීකරණය ප්‍රදීප් පුෂ්පකුමාර පිබිදෙන ගායක පරපුර නිෂ්පාදනය කළ සම්මානනීය නිෂ්පාදිකා නිශාන්ති රණතුංග මම ඔබේ හිතවත් ප්‍රසන්න චන්දර බණ්ඩාර ඔබට ජයම වේවා